ඒ වෙනස මම සූර්යාව සම්බන්ධ කරගෙන කරන භාවනාවේදී සූර්ය වන්දනාවේදී මට වෙන්දට දැනෙන අර සූර්ය රශ්මිය වැදුනේ නැහැ. මම සැකේට ඇස් දෙක ඇරලා බලනකොට සූර්යාව කිරිසුදින් බැබලෙනවා. අපේ යටිසිතේ අපි පෙරභවයන්වල ලබාගත් සියලුම අධ්‍යාපන සහ නොයෙක් ශාස්ත්‍ර දැනීම් මේවා උපනන් වෙලා එළියට එමත් තමයි භාවනාවෙන් කරන්නේ. ඉතින් මේ දේවල් අපේ හෙළයන්ට නැවත අමුතුන් ඉගෙන ගන්න ඕනේ. අපි පෙර යම්කිසි ශාස්ත්‍රයක් ප්‍රගුණ කරලා තියෙනවනම් මේක අපිට නැවත මේ භවයේදී ලබා ගන්න පුළුවන්. ඒක මතක් කර ගැනීමයි අපි කරන්න ඕනේ. කාලය හරහා වේගෙන් ඇවිල්ලා මේ කාලේ ඉපදිනා ඒ අය නැවත අර භාවනාව වඩලා මනස දියුණු කරලා මේ කයෙන් ඉවත් වෙලා අර පරණ කයට නැවත යනවා. අයිබෝන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම මම අයිබෝන් කියනවා. ගයන් ධනුෂ්ක. ඉතින් අපි වැඩේ කමින් සූන් විදිහේ වීඩියෝ එකක් අපි දැම්මා. බලාපොරොත්තු වෙන්න කියලා වීඩියෝ එකක් දැම්මා. අපි ලොකු වැඩසටහනක් පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ගයන් එක්ක කියලා. ඒකේ මම දැක්ක කමෙන්ට්ස් ගොඩක් තියෙනවා තවත් වීඩියෝ ඕනි මේ වැඩේ දිගටම කරන් යන්න කියලා. ඉතින් ඇත්තටම මේ දවස්වල අවශ්‍යතාවය, මේ රටේ අවශ්‍යතාවය, අනාගතයේ අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ වැඩසටහන ගයන් එක්ක අපි සාකච්ඡා කරලා ගයන් ගදහසරකට අනුව අපි මේ වැඩසටහන ධනුෂ් ලොග් සරහා අරන් එන්නේ. මොකද මේ ගයන් අනිවාර්යෙන් මිනිසුන් අධ්‍යාත්මික විය යුතුයි. අනිවාර්යෙන් අධ්‍යාත්මික විය යුතුයි. ඒ සඳහා මම හිතන්නේ මෙච්චර කාලයක් බොහෝ දෙනෙක් කිව්වා අධ්‍යාත්මික වෙන්න කිව්වා. නමුත් අධ්‍යාත්මික වෙන්නේ කොහොමද කියන දේ සමහරක් විට ඔබ දන්නේත් නැතුව ඇති, ඔබට කවුරුත් කියලාත් නැතුව ඇති මෙන්න මෙහෙම තමයි අධ්‍යාත්මික වෙන්නේ කියලා. එහෙනම් ඒ දේ තමයි අපි දැන් හොයාගෙන යන්න හිතුවේ. ඒ දේ ගැන තමයි අපි කතා කරන්න හිතුනේ. කොහොමද කෙනෙක් අධ්‍යාත්මික වෙන්නේ? අද තරුණ පරපුර මම දන්නවා බොහෝ විට මේ ගැන උනන්දු වෙනවා. රාවණ ඉතිහාසය ගැන හොයනවා, මේ විශ්ව ශක්තියන් ගැන හොයනවා, මොකක් හෝ දෙයක් හංගලා තියෙනවා මේ අමුතු ශක්තියක් කියන එක අද තරුණ පරපුරට වැටහිලා තියෙනවා. මේ දේ හොයනවා, මේ දැනුම කොහෙන් හරි ගන්න උත්සාහ කරනවා. මොකද අපිට එන අමුතුන් වලින් අපෙන් කට්ටිය මොනවාද මේ සම්බන්ධව ලියවිලා තියෙන පොත් කියලා අහනවා, පොත් ගැන අහනවා, කවුද මේ ගැන උපදෙස් ගන්ඩින්න කට්ටිය කියලා අහනවා. මේ වගේ ගොඩක් ගැටලු දවසකට අනන්තවත් කෝල් එනවා ගෑන් අපිට. ඉතින් මේ හැමදේම ගැන හිතලා තමයි අපි මේ වගේ වැඩසටහන් අපි සැලසුම් කරන්නේ. අපි කොහෙන්ද ගෑන් අපි ආරම්භය ගන්නේ? ගෑන් ආරම්භය ගන්නක වැඩසටහනේ නමෝ බුද්ධාය, සියලු දෙනාටම තෙරුවන් සරණයි, රාවණ සිරිඳු පිටයි. ඉතින් අපි ගිය වැඩසටහනක පොඩි කොටසක් මේ හැමෝටම දැනගන්න කමින් විදියට අපි දැම්මු. ඉතින් අර අද කාලේ දැන් ගොඩාක් කට්ටිය අපි 2012 ඉඳන් රාවණ සහ මේ හෙළ අතීතයේ සම්බන්ධව කතා කරනවා මිස කවුරුත් ප්‍රායෝගිකව වැඩක් කරන්නේ නැහැ. දැන් 2012 යම්කිසි ශක්තියක් ඉස්මතු වුණා කියමුකෝ මේ දේශය තුළ. ඒ ඉස්මතු වෙච්ච ශක්තිය තුළ සියලු දෙනාම මේ හෙළ ජාතිය ගැන සහ මේ රාවණ, අපේ රාවණ රාජ හෙළපත සම්බන්ධව දැඩි කැක්කුමකින් දැඩි කැපවීමකින් හොයන්න ගත්තා. ඒ කියන්නේ සමහරක් කට්ටිය බිංගෙවල් ලස්සේ හැමතැනම ගිහිල්ලා හොයන්න ගත්ත. ඇත්තට ඒ දේවල් වෙන්න ඕනේ. මොකද ඒ දේවල් වෙන්න අපි කාටවත් බනින්න ඕනේ නැහැ. ඒ දේවල් හොයන්න තමයි මතුවෙන්නේ. දැන් මෙච්චරකල් අපේ ඉතිහාසයක් කිසිම දෙයක් හෙව්වේ නැහනේ. අපි පොතේ තියෙන දේ බැලුවා, ඒ පොතේ තියෙන දේ කවුරු හරි කෙනෙක් ලිව්වා, ඒක බාරගත්තා. ඒකනේ කරේ. ඒක අපි තර්ක කරන්න කවුරුත් පෙළඹුණේ නැහැ. දැන් අර යුගයේ වාසනාවකට සියලු දෙනාම මහාචාර්යවරු වෙලා ඉන්නවා. ඒ ඇවිල්ලා ඒකට හේතුව තමයි මහාචාර්ය කියන්නේ අපි සාතිකයකින් ගන්න පුළුවන් ආචාර්යකවරයෙක් කියන්නේ පට්ටමක් නෙමෙයි. ඒක හදවතින් එන්න ඕනේ දෙයක්, තමාගේ සුදුසුකම් මත. ඉතින් අර ඒ හැකියාවල් එක්ක යම් යම් අයගේ හැකියාවන් ඉස්මතු වුණා. මේ අතීතය ගැන කතා කරන්න පෙළඹුණා ඒ හේතුන් එක්ක. ඉතින් අර 2012 මේ අපි තබපු පය මේ දැන් මේ 2020 වෙනකන් අවුරුදු ගාණක් දැන් මේ ඇවිල්ලා තියෙනවා. දැන් මේ අවුරුදු ගාණට මම මේ දේශ බලාගෙන හිටියාම මම දැකපු එකම දෙයක් තමයි අපි කවුරු හරි හෝ චරිතයක් මවාගෙන සමාජයෙන් ඔහුට තැනක් දීලා ඔහුගෙන් කතන්දර අහා ඉන්නවා විතරයි. කියන්නේ අපි කියමුකෝ යම්කිසි විශේෂ චරිතයක්. ඒ චරිතය රාවණ හෝ අපේ හෙළ ඉතිහාසය ගැන, අතීතය ගැන කියෝ කියෝ ඉන්නවා මිසක් තමා දන්න දැනුමක් සමාජයට ඒක කියා දෙන්නේ නැහැ. ඒ දන්න පුද්ගලයා වුණත් ඒකෙන් මුදලක් හම්බ කරන්න බලාපොරොත්තු වෙනවා මිසක් අර මේ මිනිස්සුන්ට අවශ්‍ය දේ, මේ යුගයේ අවශ්‍ය දේ දෙන්නේ නැහැ. මොකක් හෝ හේතුවක්, ඒක මම දන්නේ නැහැ ඇයි එහෙම කරන්න හේතුව කියලා. හැබැයි මගේ මතය අනුව නම් සාමාන්‍යයෙන්
අපි යම් කිසි ශාස්ත්‍රයක් හෝ යම් කිසි දෙයක් අපි පෙරභවයේ ලබාගෙනපු යම් කිසි දැනුමක් තියේ නම් ඒක ජනගත කරන්න හොඳම කාලය තමයි මේ එක. මොකද දැන් මෙතනින් එහාට අපිට බැරි වුණොත් මේ 2020 2025 2030 මේ කාල වකවානුව වල අපි දෙයක් කරේ නැත්නම් නැවත මේ රට ගොඩ ගන්න පුළුවන් අවුරුදු 100කින්වත් බැරි වෙනවා. ඒ කියන්නේ එච්චරට අගාධයකට වැදිරද මේ සුද්දා අවුරුදු 700 ගානක් ඉඳන් මේ රට ගන්න ඕනේ සාරේ උපරිම අරගෙන ඔහු ඒ රටට ගිහිල්ලා උන් දිනු වෙලා තියෙනවා නේ. දැන් අපි තාම මේ එකම රට මේ පොඩි භූමි ප්‍රදේශයක ඉන්න අපිට තේරුණා තාම තනි රටක් විදියට ගොඩ නැගෙන්නේ. මේ හේතුව තමයි අපේ මේ කොඳු වැටනාරටිය සුද්ධ කඩලා දැම්මේ. මේ කොඳු වැටනාරටිය කඩලා දානකම් මේක නැවත පණ ගන්නනකම් අපේ මිනිස්සු ඔළුව පහත් කරගෙන ඉන්න භක්තියකින් ඉන්න පිරිසක් විදියටම ඔහේ ඔළුව පහත් කරගෙන ඉන්න જાතියක් කියලා කොඳ පරණ. ඉතින් අපි යම්කිසි සමහරක් කට්ටිය යම් යම් જાතීන් වලට බයිනවා. ඉතින් මම නම් කියන්නේ ඒ જાතීන් වලට බනින්නේ නැතුව ඒ જાතීන් තුල තියෙන ඒගොල්ලෝ ඒ જાතියට කැප වෙන. දැන් අපි කියව වෙනත් જાතියක් කියලා. ඒ જાතිය ඒගොල්ලෝන්ගේ જાතිය ගොඩනගා ගන්න කැප වෙන කැපවීම අපි බලලා හැදෙන්නේ. කාටවත් බනින්නේ නැතුව ඒ සිංහල જાතියේ තියෙන මේ ශ්‍රී විභූතිය වෙන කාටවත් නැහැ. ඉතින් ඒක නිසා මේ හැමෝම කතා වෙනවා භාවනාව කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒ භාවනාව කියලා දෙන පිරිස් කතා කරන පිරිස් ඉන්නවා. නැත්නම් නෑ. ඔවුන් මේ සමාජයට එන්න ඕනේ. ඇවිල්ලා භාවනාව මිනිස්සුන්ට දැන් මේ යුගයේ අවශ්‍යතාව වෙන. භාවනාව කියන්නේ මේ හැමෝම දැන් බලාපොරොත්තු වෙන ආධ්‍යාත්මය වෙන්නේ කොහොමද? මේක ලේක කියනවා. මේ දැන් අපේ මේ රුද්‍රාව. මේ මම මේ ලේවල් ලේ ධාතුර කියන රුද්‍රා කියලා. මේ ඇවිල්ලා රුද්‍රා කියන්නේ අපි ඊශ්වරගේ පරපුරන් වෙන කට්ටිය. ඒ කියන්නේ අග්නි පරපුර. යක්ක කියන්නේ යකඩ සහ ගින්දරත් එක්ක හරියට ඔප්පු වෙන, ඒ කියන්නේ ඔට්ටු වෙන පිරිස. ඉතින් අනිවාර්යෙන් යකඩත් එක්ක ඔට්ටු වෙනවා කියන්නේ අනිවාර්යෙන් අපේ මහා අප්පච්චි කෙනෙක් තමයි ඊශ්වර. මේ දැන් මේ ගිය ඊශ්වර රාත්‍රියේදීත් යම් කිසි සිදුවීම් ටිකක් වුණා ඔබ දකින්න ඇති. මේ උදෑසන සූර්යයාම සුදුම සුදු පාරට බැබළුණා. ඉතින් මේ යම් යම් ශක්තිය නවදි වෙනවා මේ රට තුළ දැන්. ඉතින් ඒක විශේෂයෙන් අපි පොඩ්ඩක් කියගෙන ඊශ්වර රාත්‍රියේ දවසේ විශේෂ සිදුවීම් ගැන පොඩි කතන්දර ටිකක් අපි පොඩ්ඩක් අපි කට්ටියට පොඩ්ඩක් දැනගන්නත් එක මම මේ මට හිතුනින්ද මම පොඩ්ඩක් කිව්වේ විස්තර ටිකක් කියමු ගැ. ඔව් එදා කියන්නේ ඊශ්වර රාත්‍රිය උදා වෙන්න පසුව ඒ කියන්නේ උදෑසන සාමාන්‍යයෙන් අපි සූර්ය වන්දනාව කරනකොට සූර්යාව රන්වන් පැහැයෙන් තමයි දිස්සෙන්නේ. මම නිතරම කැලණියට එනවා සෙනසුරාදා විතර භාවනා කරන්න උදේ 6ත් 8ත් අතර. ඒ වෙනස මම සූර්යාව සම්බන්ධ කරගෙන කරන භාවනාවේදී සූර්ය වන්දනාවේදී මට වෙන්දට දැනෙන අර සූර්ය රශ්මිය වැදුනේ නැහැ. මම සැකේට ඇස් දෙක අරලා බලනකොට සූර්යාව කිරිසුදින් බැබලෙනවා. ඒ ඇවිල්ලා ඒ අපේ රටට දීපු යම් ආශිර්වාදයක් ඇත. ඉතින් අර අපි හැමදේම බෑර කර යුතු නෑ. බෞද්ධයන් විදිහට මධ්‍යස්ථ සිතින් අපි බලන්න ඕනේ. ඉතින් මේ දේවල් බොරුයි හැමදේම මේ අපේ රටේ තිබ්බ ශාස්ත්‍රයේ මේ දේවල් රැකගන්න ඕනේ. ඉතින් අර ප්‍රේතයන් මැත්තේම නැහින්නේ නැතුව අපි දෙවියන් දකින්න අපි උත්සාහ කරන්න ඕනේ. ඉතින් ප්‍රේතයන් එක්ක ගනුදෙනු කරන වැඩි ඒක සෑහෙන දිනුවක් මම දකිනවා. ඉතින් අර එහෙම නිසා මේ පාර ඊශ්වර මේ සුවරාත්‍රි අපිට සෑහෙන විශේෂයි. මම ඒක සතියක් ඉඳන්ම මම ඒක කට්ටියට එතු ගන්නවා. නමුත් කාටවත් ඒක තේරුනේ නැහැ. ඉතින් එම නිසා භාවනාව කියන දේ දැන් මගේ නම් සම්පූර්ණම මේ අවශ්‍යතාවය මේ භාවනාව ඉගෙන ගන්න සියලු දෙනාටම ආධ්‍යාත්මය තමාගේ හැකියාවන් දිනු කර ගැනීමට මේ භාවනාවල් කියලා දෙන එක. ඒ කියන්නේ කිසිම මුදලක් අය නොකර. ඒක තමයි මගේ යුගයේ අවශ්‍යතාවය. මගේ යුගයේ මට ලැබිලා තියෙන ඩියුටි එක කියමුකෝ. මට ලැබිලා තියෙන එක ඩියුටි එක. ඉතින් මම මේ මාර්ගයෙන් සියලු දෙනාටම භාවනාව කියලා දෙනවා. ඉතින් ආධ්‍යාත්මය සහ භාවනාව කියන්නේ අපේ මනසේ අභ්‍යන්තර අපි නොදකින පැත්ත. දැන් අපේ යටිසිත සම්පූර්ණ ස්පර්ශ කිරීමක් තමයි භාවනාව කියන්නේ. ඉතින් ඒ නිසා මේ භාවනාව මේක දියුණු වෙන්න වෙන්න අපේ යටිසිතේ අපි පෙරභවයන් වල ලබාගත් සියලුම අධ්‍යාපන සහ නොඑක් ශාස්ත්‍ර දැනීම් මේවා උපනන් වෙලා එළියට එීමක් තමයි භාවනාවෙන් කරන්නේ. ඉතින් මේ දේවල් අපේ හෙළයන්ට නැවත අමුතුවෙන් ඉගෙන ගන්න ඕනේ. අපි පෙර යම්කිසි ශාස්ත්‍රයක් ප්‍රගුණ කරලා තියෙනවනම් මේක අපිට නැවත මේ භවයේදී ලබා ගන්න පුළුවන්. ඒක මතක් කර ගැනීමයි අපි කරන්න ඕනේ. ඉතින් එම නිසා දැන් අපි ක්‍රමක්‍රමයෙන් පටන් ගන්න ඕනේ.
ඉතින් ඒක නිසා අපි මම ඔබතුමත් එක්ක සාකච්ඡා කරනකොට මම ආවේ තීරණයකට අපි උත්පත්තියෙන් පටන් ගන්න පටන් ගමු මුලින් ඉඳන් ගහක මූලාධාර චක්‍රයේ ඉඳන් අපි පටන් ගන්නවා. ඉතින් මම අර කලින් පොඩි ක්ලිප් එකේ කතා කරපු විදියට මේ හෙලයන් පිරිසක්, ඒ කියන්නේ අතීතයේ ඉන්න බලගත්තු මහා හෙල පිරිස් මේ කාලවකවානුවල ඒගොල්ලෝ කාලෝචිත විදියට ඉපදෙනවා. ඉපදෙන්න හේතුව ඒගොල්ලෝ කාලය හරහා එනවා. දැන් කාලය හරහා කිව්වම සමහරක් කට්ටිය හිතන්නේ නැති ඔය චිත්‍රපටිවල එනවා වගේ යන්ත්‍රයක් කරා එනවා. එහෙම යන්ත්‍රයක් කරා නෙමෙයි එන්නේ. ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි තමාගේ කියන්නේ මනසින් එනවා. මනසින් එන්නේ එක්කෝ මේ භවයේ ඉපදෙනවා, එහෙම නැත්නම් පෙර ඒ කියන්නේ අතීතයේදී තමාගේ ශරීරය තැම්පත් කරලා බෙහෙත් ගල්වලා ඒක සංගවාලා තියලා මනස ඒ කියන්නේ කයෙන් තමාගේ විඥානය ඉවත් කරලා කාලය හරහා වේගෙන් ඇවිල්ලා මේ කාලේ ඉපදිනා ඒ අය නැවත අර භාවනාව වඩලා මනස දියුණු කරලා මේ කයෙන් ඉවත් වෙලා අර පරණ කයට නැවත යනවා. බොඩි ට්‍රාන්ස්ලර් ඒ කියන්නේ මේ ට්‍රාන්ස්ෆර් කිරීමක් තියෙන එතන. ඉතින් අර බොඩි එක චේන්ජ් කරගන්න. දැන් මොකද දැන් අපේ ශරීරයේ පෙර ඊටිවි මුතුන් මිත්තන් එක බලද්දි සෑහෙන දුර්වලයි. අපේ අවශ්‍ය උපරිම අවුරුදු 50යි 60යි උපරිම අපිට යන්න පුළුවන්. දැන් අපිට සාමාන්‍ය පුද්ගලයෙකුට විනාඩි 10ක් කොන්ද ගලින් තියාගෙන හේතු නොවි ඉඳගෙන ඉන්න බෑ. ඒ කාලේ හිටපු මුතුන් මිත්තෝ එහෙම නෙමෙයි. ඒගොල්ලෝ හොඳ කෑම කෑවා. ඒගොල්ලෝගේ ශරීරවල ශක්තිමත්, අපිට වැඩිය දේහධාරී ශරීරවල තියෙන ශක්තිමත්. ඉතින් ඒ ශරීරවල තැම්පත් කරලා ඒ අය කරන්නේ කාලය ඒක මනස ඉවත් වෙලා කාලය හරහා ඇවිල්ලා මෙහි නැවතු උත්පත්ති අරගෙන මේ ශරීරවල වලට ඇතුල් වෙනවා. ඒ කියන්නේ මනස දියුණු කරගෙන ගත්ත කෙනෙකුට පුළුවන් ශරීරයක් කරා තවත් ශරීරයකට යන්න. ඉතින් ඒ ක්‍රමවේදය සමහරක් කට්ටිය ඉපදෙනවා. ඒ කියන්නේ තව මව කුසකින් ඉපදිලා ඒ අය කරන්නේ සාමාන්‍ය විදියට අර ප්‍රබල අයත් එක්ක එකතු වෙනවා. දැන් අර අපි කියමුකෝ දැන් රාවණා නිකන් හෝ ඉපදෙනවා කියලා. දැන් රාවණාගේ ශරීරය අවදි වෙනවා නම් උන්වහන්සේගේ ශරීරය තැම්පත් කරලා යම්සි තැනක දිනන නම් උන්වහන්සේට පුළුවන් මේක මැරිලා නැත්තම් මේ ඒ ශරීරයට මේ නතු වෙලා ඒ නැවත උත්පත්තියක් ලබා ගන්න. ඒක අර ඕපපාතික උත්පත්තියක් විදිහටත් ගන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම නෞකසකෙන් මෙව වෙන්නේ නැතුව. අවිල්ලා එහෙම ඒක ප්‍රබල ශක්තියෙන් තියෙන්න ඕනේ. ඒ අර ඒට අමතරව ඉතින් අර මං කියපු විදිහට මේ ඉපදෙනවා එහෙම තමන්ගේ පෙර භවයන් වල මතක නැවති කරගන්න. ඔය වගේම යම් කිසි වෙන ලෝක තලවල් වල ඉන්න ජීවීන්. ඒ ලෝක තලවල් වල ඉන්න ජීවීනුත් ඒ අපි කියමුක ඒලියන්ස්ලා කියලා පිටසක්වල. දැන් අපි ඔය චිත්‍රපටි වල දකින සොටු කෙල පෙරාගෙන ඉන්න ඒලියන්ස්ලා නෙමෙයි. අපිට වැඩිය සෑහෙන දියුණු පිරිස්. ඒගොල්ලෝ මනසින් එන්නේ. යානාවල් හරහා නෙමෙයි එන්නේ. මනසින් ඇවිල්ලා මෙහි උත්පත්ති ගන්නවා.